පළවෙනි දේ CD පටවල තියෙන අන්තර්ගතය මොනවද? ඒ වගේම ගිනි අවියේ නීත්‍යානුකූලභාවය කොයි විදිහටද කියන කාරණා පිළිබඳව මට ඔය සිද්ධිය වෙනකොටත් මාතර හිටියේ, අදත් මාතර, හෙටත් මාතර ඉන්න මට මේ මොහොතේ යමක් ප්‍රකාශ කරන්න අමාරුයි. අන්තර්ගතය කුමක්ද කියන කාරණේ ගිනි අවිය සම්බන්ධයෙන් කාරණයක්. ඒ වගේම මම ඒ වීඩියෝ පතය දැක්කා, මේ සජීවීව Facebook හරහා ප්‍රචාරය වෙනවා. ඒකෙදී මට හැඟුණු දේ සහ මට දැනුණු දේ එතන කාරණා දෙකක් එකිනෙකට වෙනස්. පළවෙනි කාරණාව තමයි දැන් රංජන් රාමනායක මන්ත්‍රීතුමාට ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරී මහත්මයෙක් සඳහන් කරනවා, පොලිසිය ඇතැම් නිලධාරීන් ඔහුට තොරතුරු දුන්නාය, ඒ දුන්නු හඬපට තියෙනවාය, නැත්නම් ඒ සංයුක්ත තැති තියෙනවාය, ඒ නිසා තමයි මේ අත්අඩංගුවට ගැනීම කරන්න කියලා. ඉතින් ඒ නිසා ඒ කියන කාරණය මත පදනම්ව බැලුවොත් මේ රටේ මාධ්‍යකරුවන්ට, ඒ වගේම ජනතා නියෝජිතයන්ට, පාර්ලිමේන්තු වෙන්න පුළුවන්, පළාත් සභා වෙන්න පුළුවන්, පළාත් පාලන ආයතන නියෝජනය කරන ජනතා නියෝජිතයන්ට විජ වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් රාජ්‍ය සේවේ, ඒ වගේම පෞද්ගලික අංශේ, රාජ්‍ය නොවන අංශේ, පොදු ජනතාව විවිධ තොරතුරු ලබා දෙනවා. මේ ලබා දෙන තොරතුරු මහජන නියෝජිතෝ විදියට අපිට ළඟ තියාගන්නට නොහැකි නම්, එහෙම නැත්නම් ඒ ළඟ තියාගන්න තොරතුරු පිළිබඳව පොලිසිය පරීක්ෂණ කරනවා නම් ඒක කනගාටුදායක ඛේදනීය තත්ත්වයක්. මක් නිසාද යත් ඉතා පැහැදිලිව ජනතා නියෝජිතයෝ විදියට අපිට ලබා දෙන තොරතුරු අපි තැම්පත් කරගන්න ඕන. ඒක ලිපිගොනු විදියට හරි, CD DVD තැටි විදියට හරි, එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේදයකින් හරි අපේ ළඟ තියෙන්න පුළුවන්. එතකොට දැන් ඒ වගේම තමයි මාධ්‍යකරුවෝ. මම දැන් මේ දේශපාලනෙත් මාධ්‍යෙත් හිටපු හින්දාම මම දන්නවා, මම මාධ්‍යයට ආපු යුගයේ ඉඳලම සමහර වෙලාවට කැබිනට් රැසීම ඉවර වෙනකොටම ඒ කැබිනට් රැසීමේ තොරතුරු එදා අපි මාධ්‍යකරුවෝ විදිහට අපේ අතරපත් කරන්නේ කැබිනට් ඇමතිවරු. ඒක හැම ආණ්ඩුවක් යටතේම සිද්ධ වුණා. ඒ වගේම තමයි විවිධ ආයතනවල වෙන දූෂණ වංචා. දැන් උදාහරණයක් විදිහට මට ඔය හා සමාන අත්දැකීමක් තියෙනවා. ඒ තමයි පහුගිය යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලා දවස් කීපයක් යනකොට මටත් කැඳවීමක් ආවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පයින්නේ ඉන්නේ කියලා. මොකද්ද? ත්‍රිවිධ හමුදාවට ආහාර සැපීමේ කොන්ත්‍රාත්තුව පිළිබඳව පැනනගිලා තිබුණු කාරණා සම්බන්ධයෙන්. එතකොට මම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට පත් වෙලා මම කල්පනා කරා කොහොමද මට මේ කැඳවීම ආවේ කියලා. පස්සේ බලනකොට එදා යුද හමුදාවේ එක්තරා නිලධාරියෙක් ඒ චෝදනා එල්ල වෙච්ච ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරි හමුවේ ගොනු කළා පැමිණිලා. ඒ නිසා තමයි ඒකට කට උතර දෙන්න මාව කැඳෙව්වේ. ඉතින් ඒ අවස්ථාවේදී මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැහැදිලි කරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට අපිට දෙන තොරතුරු අපේ ළඟ අපි තියාගන්න සිද්ධ වෙනවා. ඒ තියාගන්න තොරතුරු පාර්ලිමේන්තුවටයි අපි ඉදිරිපත් කරන්නේ. ඒක පාර්ලිමේන්තුව අපි සභාගත කරනවා, නැත්නම් අපි අපේ කතාවල්දී අපි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් උපදේශකකාරක සභා, මහජන පෙත්සංකාරක සභා, ආංශික අධීක්ෂණකාරක සභා හෝ එවැනි එයට සමාන විශේෂ තේරීම්කාරක සභා ඇතුළු එවැනි අවස්ථාවලදී අපි පාවිච්චි කරනවා. ඒ නිසා අපේ ගාව තියෙන තොරතුරු මම ඒ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මම කිව්වා ඒවයි පිටපත් මම ඔබට දෙන්න බැඳිලා නැහැ. මම මේ සියල්ලම පාර්ලිමේන්තුවේ සභාගත කරන්නම්. ඉන් පස්සේ එතකොට තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වෙලා තිබුණ නැහැ. මම කිව්වා පාර්ලිමේන්තුවේ සභාගත කරාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හරහා ඔබට ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා කිසිම ලිපියක්, ලේඛනයක්, හඬපටයක් ඒ අවස්ථාවේ මම කිව්වා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන්න බැඳිලා නැහැ. මම බැඳිලා තියෙන්නේ පාර්ලිමේන්තු සභාගත කිරීම පනත. ඒ නිසා මේ ඒ සම්බන්ධයෙන් මට සඳහන් කරන්න තියෙන එක පෞද්ගලික හෝ රාජකාරී ගිනි අවි ජනතා නියෝජිතයන්ට ලැබෙනවා. එකක් රාජකාරී ගිනි අවිය, එය බලපත්‍ර ගාස්තුවේ නිදහස්. හැබැයි බලපත්‍රය අලුත් කරගත යුතුව තියෙනවා සෑම වර්ෂයකම. ඒ බලපත්‍රය අවසන් වෙනවා, අපේ රාජකාරී ගිනි අවි බලපත්‍රය අහෝසි වෙනවා දෙසැම්බර් 31. එතකොට හැබැයි දින 10ක කාලයක් ලැබෙනවා ඔහුට බලපත්‍රය අලුත් කරගන්න. ඒ දින 10 තුල අලුත් කරගන්නට නොහැකි වුණොත් ආවෝසරයක් සඳහන් වෙනවා ක්‍රමවේදය. ක්‍රමවේදය තමයි අපි
අපි ස්ථිර පදිංචි ඇති ස්ථානයට ආසන්නම පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට අදාළ ගිනි අවිය බාර දීලා කුවිතාංශයක් අරගෙන බලපත්‍රය අලුත් කරාට පස්සේ ඒ කුවිතාංශය ගෙනල්ලා පෙන්නලා අපිට ගිනි අවිය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි ක්‍රමවේදය. යම් කිසි විදියකින් ජනවාරි 10 වෙනිදා පහු වෙලා අපි පොලිසිය තුල ඒක තැම්පත් කරේ නැත්නම් ඒ ගිනි අවිය නීති විරෝධී ගිනි අවියක් බවට පත් වෙනවා. ඒ අනුව නීතිය සඳහන් වෙන විදියට එවැනි නීති විරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත්තොත් රුපියල් 10,000ක දඩ මුදලක් හෝ සහ අවුරුදු 5ක බරපතල වැඩ ඇති හිර දඬුවමක් හෝ සහ කියලා කිව්වේ දෙකමට යටත් වෙන්න වෙනවා පළවෙනි අවස්ථාවේදී. දෙවැනි අවස්ථාවකදීත් ඒ වැරද්ද වුණොත් දඩ මුදලක් රහිතවම අවුරුදු 10ත් 20ත් අතර කාලයකට බරපතල වැඩ ඇති සිර දඬුවමක් ලැබෙනවා. ඒක තමයි ඒ සම්බන්ධයෙන් තියෙන රාජකාරී ගිනි අවියත් එහෙමයි පෞද්ගලික ගිනි අවියෙදිත් අපි තරමක වෙනස් ක්‍රමවේදයක් තමයි අපිට තියෙන්නේ. ඒ තමයි ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති හෝ මූල ස්ථාන පොලිසියන් නම් එහි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ගිනි අවිය ඉදිරිපත් කළා. එතනින් ලබා ගන්න වාර්තාවක් ඔස්සේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඉදිරිපත් කළා. එතනින් ලබා ගන්න වාර්තාවක් ඔස්සේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සිවිල් ආරක්ෂක කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරය හරහා මුදල් ගෙවලා බලපත්‍රය දෙසැම්බර් 31 හෝ අර දවස් 10 සහන කාලය තුල අලුත් කරගන්න පුළුවන්. රාජකාරී ගිනි අවිය ඉතරම් දුර වටවංගුවක් නැහැ. පාර්ලිමේන්තුවක නම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා, පළාත් සභාවක නම් පළාත් සභාවේ සභාලේකම්වරයා, අමාත්‍යාංශයකට අයිති නිලධාරියෙක් නම් හෝ ජනතා නියෝජිතයෙක් නම් අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා අස්සම් කරන අයදුම් පත්‍රයක් හරහා ගාස්තු කිරීමකින් තොරව බලපත්‍රය අලුත් කරගන්න පුළුවන්. දැන් මෙතන මේ කියන තොරතුරු අනුව නම් ප්‍රශ්නේ තියෙන්නේ රංජන් රාමනායක මන්ත්‍රීතුමා 2019 බලපත්‍රය අරගෙන තියෙනවා නම් ඇත්තටම ඔහුගේ ඔහුට ඒ බලපත්‍රයේ කාලය තව දවස් කීපයක් තියෙනවා. අතනෝර ගැනීමකින් තොරව හැබැයි මේ සඳහන් කරන ආකාරයට බලපත්‍රයේ අවසාන වර්ෂයෙන් ඔහු ලබාගෙන තියෙන 2016 නම් ඒ 2016 බලපත්‍රය ලබා ගැනීමේ කාරණයට අදාළව නම් ඔහුට යම්කිසි නීතිමය පිළිබඳ විශේෂඥයන් හරහා මේ ඇති වෙලා තියෙන තත්වයට අධිකරණමය ක්‍රියාදාමයට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම ඇමති ආරක්ෂක අංශය නෙවෙයි අපේ පෞද්ගලික හෝ රාජකාරී ගිනි අවියේ වගකීම දරන්න ඕනේ ඒක ජනතා නියෝජිතයා. ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට වගකීම තියෙන්නේ ඇමති ආරක්ෂක අංශයට ඇමති ආරක්ෂක අංශය හරහා ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ඇමති ආරක්ෂක අංශය හරහා ලබා දුන්නු ගිනි අවි විධිමත්ව නඩත්තු කිරීමත් පවත්වාගෙන යෑමත් එහි බලපත්‍ර ලබා ගැනීමත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පෞද්ගලිකවම ජනතා නියෝජිතයාට ලැබෙන රාජකාරී ගිනි අවිය හෝ පෞද්ගලික ගිනි අවිය ඔහුගේ වගකීමක්. ඒ ඇමති ආරක්ෂක අංශයට පරිහරණය කිරීමේ වගකීමක් නැහැ. මේක තමයි තියෙන தত্ত্বය. ඉතින් මේ தত্ত্বය තුළ මොකද මේ සිද්ධාමේ වෙනකොට මම හිටියේ කොළඹ නෙවෙයි මම හිටියේ මාතර දැන් අදටත් හෙටටත් මාතර. ඒ නිසා මෙන්න මේ කියන தত্ত্বයන්ට අදාළව සිද්ධ වෙනවා. හැබැයි දැන් සතියට එක අත්අඩංගුවට ගැනීමක් සහ අපදීමක් එක පැත්තකින් සිද්ධ වෙගෙන යනවා. අනිත් පැත්තෙන් අක්කර 3ක ගෝල් ෆේස් ඉඩමක් ඇමරිකන් ඩොලර් මිලියන 43කට අවසතු වෙනවා. ඒ වගේම එලෝලු මිල වැඩි වෙමින් යනවා. විවිධ මාධ්‍ය ආයතනවලට විශේෂයෙන් නව මාධ්‍ය ආයතන ඇතුළු ඒ මාධ්‍ය ආයතනවල මාධ්‍යකරුවන් හොයාගෙන පොලිසිය යනවා. ඉතින් ඒ නිසා මේ ඇති වෙලා තියෙන සිද්ධාමය යම් කිසි කෙනෙක් කවර ආණ්ඩුවක කවර පාටක කවර තනතුරක් දැරුවත් ඔහු වැරද්දක් කරා නම් ඒ වැරද්දට අධිකරණමය ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි නීතිය නවල හෝ නීතියේ පොටබුරුල් කරලා සාදීන කොමිෂන් සභා සමහර වෙලාවට නොසලකා හරිමින් කවර හෝ ආණ්ඩුවක් කටයුතු කරනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට ඒක ජනතා වරමට පටහැනි. ඒකයි මගේ විශ්වාසය. දැන් රංජන් රාමනායක මන්ත්‍රීතුමාට මේ අත්අඩංගුවට ගැනීම හරහා ආණ්ඩුව හරහා ආණ්ඩුවේ මාධ්‍යත් පෞද්ගලික මාධ්‍යත් හරහා ලබා දුන්නු ප්‍රචාරයත් සමාජ ජාල හරහා ලබා දුන්නු ප්‍රචාරයත් තුළ රංජන් රාමනායක මැතිතුමාගේ ඉදිරි මහා මැතිවරණේ කැම්පේන් එක දැන් කරලා ඉවරයි. එතුමා ගම්පහ දිස්ත්‍රික්කෙන් පළවෙනියා බවට පත් වෙන්න ආණ්ඩුව සම්පූර්ණ අනුග්‍රහය මීඩියා ස්පොන්සර්ෂිප් එක ලබා දුන්නා ඊයේ. ඒ අනුව ලියලා තියාගන්න ලබන පාර රංජන් රාමනායක මන්ත්‍රීතුමා
ගම්පහ දිස්ත්‍රික්කයේ පළවෙනිය බවට පත් කරන්න ආණ්ඩුව ගානේ ලබලා දුන්නා මේ සම්පූර්ණ අනුග්‍රහය දායකත්වය. ඉතින් රංජන රාමනායක මන්ත්‍රීතුමා වගේ අයට කියන්න තියෙන්නේ අර දැන් පාරක් එක තැනකින් ඉවර වෙනකොට ගහලා තියෙනවානේ මේ මෙතන පසුකර යන ඔබට ස්තුතිය නැවතෙන්න. ඊළඟට ඊළඟ රාජ්‍ය සභා බල ප්‍රදේශයට ඔබ සාදරයෙන් පිළිගනි. ඒ වගේ දැන් මේ රංජන රාමනායක මන්ත්‍රීතුමාට කියන්න තියෙන්නේ ආයි මේ වගේ සිද්ධිය ඡන්ද කිට්ටුවත් පුළුවන් නම් ස්තුතිය නැවතෙන්න කියලා. මොකද එතකොට එතුමාගේ ජයග්‍රහණය තව තවත් වැඩි වෙයි. සහ එකක් දෙවෙනි එක මේ මේ වර්තමාන ජනාධිපතිතුමාට පත් වෙන්න උදව් කරපු මැදිස්ත්‍ර ඡන්දදායකයන් ඒ වගේම සමාජ දාලාවේ බඩවි පරිශීලනය කරන අයට දකින්න පුළුවන් මේ සම්බන්ධයෙන් දක්වලා තියෙන විවිධ අදහස්. ඒ අදහස් වල අහලා තියෙන්නේ අත්අඩංගුවට සැබවින්ම ගත යුතු අයද මේ අත්අඩංගුවට ගනිමින් සිටින්නේ. ඒක තමයි මම දැක්ක පුන පුනාම අහලා තියෙන ප්‍රශ්නය. මීට වැඩිය වර්තමාන රජයට ජනතාව දුන්නු මැන්ඩේට් එක නැත්තම් දුන්නු වගකීම තුල අත්අඩංගුවට ගත යුතු අය පිළිබඳව ඒ අය අපි නෙමෙයි ඒ අය කිව්වා. ඒගොල්ලෝ මහ බැංකු පිළිබඳව කතා කරා, තව තව බොහෝ කාරණා පිළිබඳව කතා කරා. එතකොට දැන් ඒ ඒ සියල්ල අමතක වෙලාද? ඒ වගේම මම දැක්කා සමාජ ජාලාවේ බඩවිල් තියෙනවා. අර මම කලින් සඳහන් කරපු කාරණය ඒ තමයි සතියට එක සතියක එක්කෙනෙක් අත්අඩංගුවට ගන්නවා, ඊළඟ සතියේ එයා අප පිට නිදහස් වෙනවා. තව එක්කෙනෙක් අත්අඩංගුවට ගන්නවා, අපවත් නිදහස් වෙනවා. තව එක්කෙනෙක් අත්අඩංගුවට ගන්නවා, අප මෙතන. දැන් මේ නාට්‍ය යන අතරේ අර බඩු මිල වැඩි මේ වගේ දේවල් අපි දැක්කා 2014 වෙනකන් තිබුණු ආණ්ඩුවේ. හිටපු ගමන් කියන ඕන කහ වැස්සක් වැටෙනවා, කහ එළි යනවා, අද්භූත යානා යනවා. ඒව කියන අතරේ ශිරාණි බණ්ඩාරනායක මැතිණියට කැංගරු උසාවියකින් වගේ තීන්දුව දෙනවා. අද්භූත යානා ගැන වෙන වෙන දේවල් ගැන කතා කරද්දි, කහ එළි, රතු එළි ගැන කතා කරද්දි සරත් ෆොන්සේක මැතිතුමාව කුදලන් ගිහිල්ලා අතනවා. ඉතින් ඒ නිසා ඉතිහාසයේ යලි යලිත් පුනරුච්චාරණය කරන්න යාම තුළ විගඩමක් වීම විතරයි සිද්ධ වෙන්නේ. දැන් MCC සම්බන්ධයෙන් රජයේ කියලා තියෙනවනේ කමිටුවක් පත් කරා කියලා. දැන් අපේ කාලේ කමිටු පත් කරා නම් ඕවා කල් අදින කමිටු, කල් මරණ කමිටු, අදාළ දෙයට පාරිශුද්ධත්වයක් එකතු කරන්න, සුජාතභාවයක් එකතු කරන්න පත් කරන කමිටු බවට පත් වෙනවා. නමුත් දැන් කමිටු පත් කළා, කමිටු තීන්දුවක් එනකන් අපි ඒ ගැන යම් ප්‍රකාශයක් කළොත් ඒක එක්කර සාධාරණ නැහැ. ඒ නිසා අපි බලන් ඉන්නවා ඒ පත් කරන කමිටුව හරහා ඔය අසං කරන අසං කිරීමට යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් දරණ සහ පෙන්වන රජයේ ස්ථාවරය මොකක්ද කියලා. ඉතින් ඒ ස්ථාවරයන් තුලින් මට නෙවෙයි රටට අපිට මේ දෙගොල්ලන්ටම රටට අපිට දෙගොල්ලන්ටම බලා ගන්න පුළුවන් ඇති වෙන තත්ත්වය. ඒ නිසා මේ පැත්තෙන් යම්කිසි ලස්සන මල්වෙඩි සංදර්ශනයක් පවත්වද්දි අනිත් පැත්තෙන් බලාගෙන ගෙට හොරු රින් ගන්න පුළුවන්. මොකද කවුරුත් බලන් ඉන්නේ මල්වෙඩි සංදර්ශන දිහානේ. ඒ අතර ගෙට හොරු රින්ගලා සබ්බසකලම නාමම අතකාගෙන යන්න පුළුවන්. ඒ ගැන අපි අවධානයෙන් සිටිය යුතුයි. අමන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මේ පාර්ලිමේන්තුවෙන්ම හම්බ වෙනවා පාර්ලිමේන්තු දවසකදී DVD සහ CD ඇති 10ක් 15ක් අඩුම ගානේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ එක එක දේවල් තියෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපිට ලැබෙන දේවල් සමහර වෙලාවට තැපෑලෙන් එන තැටි තියෙනවා. දැන් ඔය ඔබ කියපු ජාතියේ තැටියත් අපිට ආවා. මම නම් ඕක තියාගත්තද නැද්ද කියලා මම දන්නෙත් නැහැ. මොකද එහෙම තැටිවල තියෙනවා. අනිත් එක ඉතින් දැන් මේ කාලේ තැටි තියාගන්න ඕන නම් මට රංජන රාමනායක මැතිතුමාගේ නූතනත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ මේ එතුමා මේ ඔය අසභ්‍ය වීඩියෝ DVD තියාගෙන හිටියා නම් මට එතුමාගේ නූතනත්වය පිළිබඳව ප්‍රශ්නයක් එනවා. මොකද අද කිසිම තැටියක් ඕව තියාගන්න ඕනේ නැහැ. ඕව මේ තැටි යුගේ ඉවර වුණානේ. දැන් සාමාන්‍ය මේ ස්මාර්ට්ෆෝන් එක Google මේ සර්ච් එන්ජින් ඒ වගේම YouTube හරහා ඕනම එකක් ලබා ගන්නෙදි එහෙම ලබා ගත්තා නම් ඒක තිබුණා නම් තිබිලා තියෙන්නේ මං හිතන්නේ ඇන්ටික් මිනිස්සුයෝ ගාව. ඉතින් ඒ නිසා මම හිතන්නේ හොඳම දේ ඔය අසභ්‍ය චිත්‍රපට දර්ශන තිබුණාය කියන කාරණය පිළිබඳව මේ දැන් අත්අඩංගුවට ගත්ත ගම ඒ අත්අඩංගුවට ගත්ත ඒවයි මෙහෙම තිබුණාය කියන එක සත්‍ය ප්‍රවෘත්තියක් වෙන්නත් පුළුවන්. ඒ වගේම හදපු ප්‍රවෘත්තියක් වෙන්නත් පුළුවන්. හොඳම දේ දැන් ඊයේ අත්අඩංගුවට ගන්නකොටම මම නම් දැක්කේ නැහැ කිසිම තැටියක් ඒ ස්ථානයේ අර මේ Facebook live එකේ පෙනුන්නේ නැහැ. ලැප්ටොප් එකකට හෝ දදා බලනවා. දැන් ඒ ගත්ත තැටි ටික බලන්න වෙයිනේ.
අරගෙන ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ එයා ආපු අයට බලන්න ඒ බැලුවට පස්සේනේ කියන්න වෙන්නේ ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මන් දන්නේ නැහැ ඒක කොහොමද ශනිකව මේ කිව්වේ කියලා. ඒක රංජන රාමනායක මහත්තයාට හිතාමතාම ඉල්ල කරපු මඩ ප්‍රහාරයක්. එහෙම නැත්නම් සත්‍ය වශයෙන්ම තිබුණාද? ඒ තිබුණා නම් ඒ තිබුණු එක තුල එක එක අය පිළිබඳව ඔය වගේ තැටි ගියා පින්තූර ගියා රජයේ ඇමතිවරු ගැන ගියා පින්තූර ඒ වගේම ඉතින් එක එකව තියෙන ඇති මන් දැක්කා රජයේ ඇමතිතුමෙක් කලින් රජයේ ඇමතිතුමාලගේ ඒ වගේ ෆොටෝ ගියා වර්තමාන රජ එහෙම වුණානේ නේ කලින් රජයේ ඇමතිතුමාලගේ ඒ වගේ ෆොටෝ ගියා ඒ වගේම ක්‍රීඩකයන්ගේ ෆොටෝ ගියා ඒ වගේම වර්තමාන රජයේ ඇමතිතුමෙකුත් මේ කාන්තාවක්ගේ අතින් අල්ලන් කොහෙද ඇවිදිනෝ ගියා ඉතින් ඔය වගේ රංජන රාමනායක මහත්තයා තියන් හිටියත් දන්නේ නැහැ ඉතින් මේ මම හිතන්නේ ඔය තියන් ඉන්න ඕනේ නැහැ ඉතින් ඔවා මේ අර YouTube එකට ගිහලා නැත්තම් Google search එකක් දාලා හොයා ගන්න පුළුවන් ලංකාවේ නීති අනුව නම් එහෙම තියාගන්න බෑ. ඔබ මාධ්‍යවේදියෙක් විදියට ඔබට යම් ලැබෙනු දෙයක් තියාගෙන සිටීම පිළිබඳව කාරණේයි සාමාන්‍ය පුද්ගලෙක් තබාගෙන සිටීම කියන කාරණේ දෙකක්. මම ජනතා නියෝජිත ක්‍රමයට කවුරු හරි යවන දේ මට ගෙනිලා පාර්ලිමේන්තුව තුල සභාගත කිරීම සඳහා තියා ගැනීම කියන්නේ එකක්. සාමාන්‍ය කෙනෙකුට තියා ගැනීම කියන්නේ එකක්. සාමාන්‍ය ලංකාවේ නීති අනුව අසභ්‍ය ප්‍රකාශන, අසභ්‍ය සීදී තැති එවැනි දේවල් තියාගන්න බෑ. ඉතින් අද වැඩි තියෙන්නේ ඔය ඔක්කොම තියෙන්නේ මේ කොළවල නෙවෙයි අන්තර්ජාලයේ. ඒකයි වැඩේ. නිසා මේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගගත යුතුව තියෙන්නේ විදේශම විශේෂම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් එහා මැදුණු ආයතනත්.